අපි හරි සතුටුයි අපි ඒ කියපු දේ ජනතාව පිළි අරන් තියෙනවා අපි ඒ ප්‍රකාශ කරපු දේශපාලන සංස්කෘතිය අපි ඒ පෙන්නපු දේ ජනතාව පිළි අරන් ඉදිරියට ඇවිල්ලා ඒ වෙනස සිද්ධ කරන් තියෙනවා ඇත්තටම මගේ ජයග්‍රහණයට වඩා මගේ රට ජයග්‍රහණය කිරීම පිළිබඳ ලොකු සතුටක් තියෙනවා හිතේ මොකද අපි මේ වෙනස කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච වෙනසක් අපි විශ්වාස කරා කණ්ඩායමක් විදිහට මේ වෙනස කරගන්න පුළුවන් කියලා. ඉතින් ජාතික ජනබලයේ හැමෝම එකවන්න එකතු වෙලා තමයි මේ ජයග්‍රහණය අපේ රටේ අපේ දරුවන්ට අරන් දුන්නේ. මොකද අපේ රටේ දරුවන්ට මේ රටේ ජීවත් වෙන්න අයිතිය අහිමි කර දූෂිත පාලකයෝ පළවා හැරලා ඉතාමත් හොඳ දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න තමයි අපි ජාතික ජනබලවේගෙ බිහි කරේ. අපි තරුණයෝ විදිහට ඉතාමත් සතුටුයි. අවුරුදු 5කට කලින් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා අපි එකට අරගල කරලා එකට පාරේ කඳුළු ගෑස් කාලා අර ඒ ඒ ඒ හැඟීම කියලා නිම කරන්න බෑ. ඉතින් අපි ඒක අද නෛතික වශයෙන් සහතික කරලා තිනවා. සමස්ත රටේ ජනතාව උතුර දකුණ නැගෙනහිර සියලු ජනතාව ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට එක පක්ෂයකට ඡන්දය දීලා තිනවා. ඒ ජයග්‍රහණය මට මගේ කොළඹ දිස්ත්‍රික්ක ජයග්‍රහණයට වඩා ගොඩාක් ලොකුයි. මොකද අපි පෞද්ගලිකව කිසිම ජයග්‍රහණයක් පුද්ගලය විදිහට ලබල නැහැ. අපේ කණ්ඩායමේ මහන්සිය කෝට්ටේ සංවිධායකවරුන්ගේ මහන්සිය ඒ වගේම මට උදව් කරපු අයට වගේම පක්ෂේ අපි එකට වැඩ කරපු 21 දෙනාගේම මහන්සිය තමයි මේ අවසාන ප්‍රතිඵලය කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ආසන අපි ජයග්‍රහණය කළා. නොවී විරු ජයග්‍රහණයක් ලංකා දේශපාලන ඉතිහාසයට එකතු කරලා තියෙන මහජනතාව එකතු කරලා සල්ලි වීසි කරන්නේ නැතුව බඩු බෙදන්නේ නැතුව බොරු කියන්නේ නැතුව පැරණි දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අයින් කළා. අලුත් දේශපාලන සංස්කෘතියකට එකිනෙකා ගැන කොටා ගන්න නැතුව මනාප පොරයකට යන්නේ නැතුව ඉතාමත් සුන්දර ඉතාමත් දියුණු දේශපාලන සංස්කෘතියක් අපි මේ රට අඳුන දෙන්න පුළුවන් වුණා. ඉතින් අපි හරි සතුටුයි. අපි ඒ කියපු දේ ජනතාව පිළි අරන් තියෙනවා. අපි ඒ ප්‍රකාශ කරපු දේශපාලන සංස්කෘතිය අපි ඒ පෙන්නපු දේ ජනතාව පිළි අරන් ඉදිරියට ඇවිල්ලා ඒ වෙනස සිද්ධ කරන් තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය මම හිතන්නේ ඉදිරියට ගෙන යාම තමයි අපේ වගකීම. මොකද අපි විශේෂයෙන්ම මේ බලය ගැනීමෙන් අපේ ක්‍රියාවලිය නවතින්නේ. අපි මේ බලය ගන්න ඉතාමත් හරි සතුටුයි කියන්නේ ඉල්මා අවිරු දිනයට පස්සේ දිනේ තමයි මේ ජයග්‍රහණය අපිට ලැබෙන්නේ. ඉතින් මේට කලින් මිනිස්සු මැරිලා පාරේ අරගල කරලා තියෙනවා මේ වෙනස කරගන්න. අපිට ඕනේ සාධාරණ රටක් ජනතාවට ගොඩනගන්න, යුක්තිගරුක රටක් ජනතාවට ගොඩනගන්න. ඉතින් මේ වැඩපිළිවෙල අපිට දියත් කරන්න ශක්තිමත් බලයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ වැඩේ පටන් ගත්තා විතරයි. ජනාධිපතිවරණෙන් ආරම්භ වෙච්ච වැඩේ දැන් මහමැතිවරණෙන් ජනතාව දැවැන්ත බලයක්, දැවැන්ත විශ්වාසයක් අපිට ලබා දීලා තියෙනවා. අපි මේ රට හදලා අපේ රටේ අනාගතයේ දරුවන්ට මේ රටේ ඉන්න අයිතිය තහවුරු කරලා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ආර්ථිකමය වශයෙන් වැටිච්ච රටක්, සංස්කෘතිමය වශයෙන් වැටිච්ච රටක්, දේශපාලනික සමාජීය වශයෙන් වැටිච්ච රටක් තමයි අපේ කරමත පිහිටන්නේ. ඉතින් අපි මේ විශ්වාසය තියන්න සූදානම් ජාතික ජනබලවේගයේ මහජන නියෝජිතයන් විදිහට. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපට උදව් කරපු සියලුම දෙනාට. කිසිම කෙනෙක් කිසිම පෞද්ගලික ලාභයක් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ මේ ජාතික ජනබලයකට උදව් කරේ. අපිත් දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහටමයි. ඉතින් අපි ඒ වගකීම ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න තමයි සූදානමින් සිටින්නේ. ජනතාව ඔය මඩ ප්‍රතික්ෂේප කරේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න අනුර දිසානායක සහෝදරයා තෝරගන්න කොටමයි. මොකද ජනතාව ඉතාමත් දියුණු තැනක ඉන්නේ. ජනතාව දන්නවා පෞල් දේශපාලනය කියලා කියන්නේ තාත්තාගේ බලය, තාත්තාගේ ධනය. තාත්තාට තිබ්බ දේශපාලන බලය පුතාට මාරු කරනවා නම්, බිරිඳට මාරු කරනවා නම්, තමන්ගේ පෞලේ ධනය වත්කම් තව තවත් වැඩි කරගන්න දේශපාලනය කරනවා නම් තමයි පෞල් දේශපාලනය සමාජයට බරක් වෙන්නේ. නමුත් වමේ දේශපාලනයේදී තාත්තල පුතාල අම්මල තාත්තල දරුව පවා වමේ දේශපාලනය කරන්නේ අවංකව ස්වේච්ඡාවෙන් තමන්ගේ රටට නැත්නම් තමන්ගේ සමාජයට යුක්තියක් ඉෂ්ට කරන්නේ. ඉතින් අපේ තාත්තගේ දේශපාලනයේ තාත්තට, මගේ දේශපාලනයේ මට, අපි දෙන්නට මේ වගකීම් ලබා දීලා තියෙන්නේ ජාතික ජනබලවේගයේ. ඉතින් හොරණ දිස්ත්‍රික්කෙන් ඔහු මේ වෙනකොට පත් වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට. ඉතින් අපි ආදර්ශයෙන් පෙන්නන්නම් පියපුතු දේශපාලනයේ උනත් සමාජ අරමුණකට කොහොමද පොදු අරමුණකට අපි යොමු කරලා මේ සමාජය යහපත් කරන කාර්යභාරයට අපේ දායකත්වය, ඔහුගේ දායකත්වය, මගේ දායකත්වය දෙන්නේ කියලා.
නෑ ඇත්තරම අපි කිසිම ප්‍රමෝෂන්ස් අපි අපේ ආකෘතියෙන් පිට කරලා නැහැ. අපිට එකඟ වූ ආකෘතියක් ඇතුළේ කරේ. මම කෝට්ටේ ආසනය තමයි නියෝජනය කරන්නේ. ඡන්ද ප්‍රමාණය ඉතාමත් අඩු ආසනය කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන. ඉතින් ඒ අතරේ මම හිතනවා මම පහුගිය අවුරුදු දෙකහමාර තුර ජාතික ජනබලයේ වෙනුවෙන් ආර්ථිකමය කරුණු සහ සමාජීය කරුණු ජනගත කිරීමට ගත් උත්සාහය ප්‍රතිචාරයක් ප්‍රතිඵලයක් ඒ කරපු දෙයට ජනතාව ප්‍රතිචාර දක්වුවා කියන එක තමයි මම හිතන්නේ. තරුණෙක් විදිහට මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ඒ ගති ලක්ෂණ සහ ඒ හැඩරුව මම නියෝජනය කරනවා කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා සෑම ආසනයකම ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් මට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක පෞද්ගලිකව ලැබුණ දෙයක් නෙමෙයි. මේ සමස්ත ජාතික ජනබලයේ ක්‍රියාවලිය තුළ මම තව එක් පුද්ගලයෙක් පමණයි. ඉතින් මට ලැබිච්ච වගකීම් මම ඉෂ්ට කරා. ඒකට ජනතාව ප්‍රතිචාර දක්වලා තියෙනවා.